යන එන තැන කොහේ වුණත් හැම වෙලේම ඔයා කොහෙද හන්න ඕනේ නැහැ. එයාල ඉන්න තැන ටග් ගාලා දැනගන්න. දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න. Where's now? පවුලේ ආරක්ෂාව සහ සේවක කළමනාකරණය සඳහා. අයිබෝන් සුබ දවසක්. ටික කාලයකට පස්සේ තමයි ඔයාලත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකදී මම ඇත්තටම අද කතා කරනවා එක්ස්පෝ ලංකාවල ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක, ඩිවිඩන්ඩ් ඊල්ඩ් එක. එතකොට අපි ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකකදී අපිට මොනවද බලන්න ඕන සාධකයක් මොකද්ද? ඒ වගේම ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වල තියෙන බෙනිෆිට් එක මොකද්ද? මාකට් එක දිහා වෙනස් විදිහට බලන්න තමයි අපි හැමදාම අපේ channel එකෙන් ඔයාලට කිව්වේ. පහුගිය දවස් ටිකේ අපිට වීඩියෝ කරන්න බැරි වුණා ඇත්තටම. ඉතින් නමුත් ඔයාලට අපු message වලට අපි reply කරා. ඒ වගේම අපි course එකත් එක්ක සම්බන්ධ වෙච්ච එක ගොඩක් කට්ටිය හිටියා. ඉතින් පහුගිය කාලයේ ඉතිවලදී මම පොඩි exam එකකට පොඩි නෙමෙයි ඇත්තට මේ ලොකු exam එකකට සූදානම් වුණා. ඒ වගේම මේක result එක ආවා. ඉතින් මම ඔයාලට මේ exam එකට join වෙනකොට ඒක ගැන කතා කරා. එතකොට අපි මේව හංගලා කරන්නේ නැහැ. අපි ඔයාලට දැනුවත් කරලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ නම විනි මාසේ තමයි මේ වීඩියෝ එක මේ වීඩියෝ එක මම කරලා තියෙන්නේ. ඉතින් සර්ටිෆයිඩ් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන වීඩියෝ එකේ. ඉතින් මේ එක්සෑම් එක මම කරා. දැන් සීරීස් දෙකක් මම කම්ප්ලීට් කරලා ඉන්නවා මේකේ සක්සස්ෆුලි. ඉතින් ඔයාලටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ කෝස් එක ගැන මගෙන් අහන්න පුළුවන්. මම ඔයාලට මොබයිල් නම්බර් එක මගේ දෙන්නම් වීඩියෝ එක අන්තිමේදී. දැන්ටමත් ඔයාලා දන්නවා ඇති. ඉතින් මේකෙන් ගත්තු නොලෙජ් එකක් ඉතින් මේකේ කැපිටල් මාකට් ඉන්ස්ට්‍රුමන්ට් ඒ වගේම ඉක්විටි මාකට් එක ගැන අපි හොඳ අධ්‍යයනයක් ලැබුවා. තව සීරීස් කිහිපයක් වෙනවා මේකේ කම්ප්ලීට් කරන්න. ඉතින් ඔයාලටත් අවශ්‍ය නම් මොන හරි විස්තර දැනගන්න මට මැසේජ් එකක් දාන්න. ඉතින් මේ ගත්තු නොලෙජ් එක අනිවාර්යයෙන්ම ඔයාලට ෆ්‍රී දෙනවා මේ YouTube channel එක ඇසුරෙන් ඇතුළෙන්. ඉතින් ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕන. අපිට වීඩියෝ ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. එතකොට තමයි මේ ගමන අස්සනට මොටිවේට් වෙලා අපිටත් මේක කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මේ එක්ස්පෝ ලංකාවල ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් එක, ඒ වගේම එක්ස්පෝ ලංකාවල අතීතය ගැන පොඩ්ඩක්. ඉතින් ඔයාලට පේනවා ඇති එක්ස්පෝ ලංකා එකේ 2017 දීලා තියෙනවා ඩිවිඩන්ඩ් එකක් 7.15ක. එතකොට ඒ ෂෙයාර් එක තිබිලා තියෙන ප්‍රයිස් එක අපි ගත්තොත් එහෙම රුපියල් 2කට 2.50කට වගේ ප්‍රයිස් එකකට තමයි මේ මීඩියා එක්ස්පෝ ලංකා එකේ ප්‍රයිස් එක තිබුණේ, කොටසක මිල තිබුණේ. ඉතින් ওই වගේ ඩිවිඩන්ඩ්ස් කිහිපයක් දීලා තියෙනවා. 2019 ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා ඒ 7.15යි. ඊට පස්සේ මෑත ඉතිහාසයේදී දීලා තියෙනවා 7.50ක ඩිවිඩන්ඩ් එකක් 20යි 20. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම 20යි 21, 1.17ක් දීලා තියෙනවා. අපි මේක තව zoom out කරගෙන බැලුවොත් ඔයාලට පේන්න ඇති අලුත් එක අප්ඩේට් වෙලා නැහැ තාම මෙතෙන්ට. ඉතින් ඩිවිඩන්ඩ් ඇනවුස්මන්ට් වල අපි CAC වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් එහෙම අපිට පේනවා එක්ස්පෝ ලංකාවල කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දීලා තියෙනවා 22 ජූන් 22. ඉතින් 8.19ක් ලොකු ප්‍රසන්ට ලොකු රුපි වැලියු එකක් තියෙනවා මේ ඩිවිඩන්ඩ් එකේ. ඒ වගේම අපි බැලුවොත් එහෙම ෂෙයාර් හෝල්ඩ් ඇප්‍රූවල් එකක් අවශ්‍ය නැහැ මේකට. අනිවාර්යයෙන්ම ගෙවනවා. ෆයිනෑන්ෂියල් ඉයර් එක දෙන්නේ 20යි 23 මාර්තු 30කට. ඒ කියන්නේ මේ අවුරුද්දට දෙන්නේ. එතකොට මේක ටයිප් ඔෆ් ඩිවිඩන්ඩ් කියලා ගත්තොත් අදර්ස් කියලා තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේක ඉන්ටර්ම් ඩිවිඩන්ඩ් එකක් විදියට තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ තව ඩිවිඩන්ඩ් එකක් දෙන්න හැකියාව පුළුවන්. එතකොට ඒක ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑෂ් ඩිවිඩන්ඩ් එහෙවුත් වෙන්න පුළුවන්. එතකොට මේකේ පේමන්ට් ඩේට් එක ගත්තාම සමහර වෙලාවට XD ඩේට් එක ගත්තාම ජූලි 1 වෙනිදා, ඒ කියන්නේ ජූලි මේ වීඩියෝ එක කරන්නේ 6:24. ඉතින් ඔයාලට ජූලි 1 වෙනිදා වෙනකම් මේ ෂෙයාර් එක buy කරන්න පුළුවන්. මේ ඩිවිඩන්ඩ් එක ගන්න ජූනි 30 වෙනකම් ඔයාලට මේක buy කරන්න පුළුවන් ඩිවිඩන්ඩ් එක අවශ්‍ය නම්. ජූලි 1 වෙනිදා ගත්තා ඔයාලට මේක හම්බෙන්නේ නැහැ. ඉතින් මේකේ පේමන්ට් ඩේට් එක තියෙන්නේ ජූලයි 22. ඔයාට ඔයාගේ බැංක account එකට ජූලයි 22 වෙනකොට මේ payment එක ලැබෙන්න ඕන. හරි. මේක ගැන මොනවාරි ප්‍රශ්න තියෙනවා මට ඒක comment කරන්න. නැත්නම් WhatsApp එකට message එකක් දාන්න මම අන්තිම number එක දෙන්නම්. හරි. ඉතින් ඔන්න ඔහම තමයි දීලා තියෙන්නේ. ඉතින් මහත ඉතිහාසයේ හොඳ රුපි value එකක් දීලා තියෙනවා. නමුත් අපි මේකේ තියෙන dividend yield එක බලුවොත් මොකද අපි dividend yield එක කියලා කියන්නේ? අපි බලමු වෙන මෙහෙම. දැන් අද මිල අපි හිතමු අද මාකට් එක ක්ලෝස් වෙන ඊ මාකට් එක ක්ලෝස් වෙනකොට තිබුණ 174කට වගේ. එතකොට
අටයි සත දහනමය බෙදීම එකසිය හැත්ත හතර. තරත් මේක ප්‍රසන්ටේජ් එකක් විදිර බැලුවොත් එහෙම සීර සීයෙන් ගුණ කරලා අපි බලමු කොච්චර ප්‍රසන්ටේජ් එකකින් දෙනවද තියෙන ඩිවිඩන් ඩීල් එකක් අපිට තියෙනවද කියලා. අටයි සත දහනමය බෙදීම එකසිය හැත්ත හතර. එතකොට අපට එනවා බිංදුවයි දශම බිංදුවයි හතරක්. බිංදුවයි හතරයි හතක්. එතකොට අපි මේක සීර සීය ප්‍රසන්ටේජ් එකක් විදිර බැලුවොත් එහෙම 100ට 4ක වගේ percentage එක නැත්නම් අපි කියනවා dividend yield එකක් තමයි අපිට තියෙන්නේ. නැත්නම් ලාභාංශය පෙවීමක් තමයි අපිට මේ share එකෙන් තියෙන්නේ. ඉතින් අද ගන්න කෙනෙක්ට මේ dividend yield එක මදි වෙන්න පුළුවන්. 104යි. අද ගන්න කෙනෙක්ට නැත්නම් ඊයේ ගත්ත කෙනෙක්ට මේක මදි වෙන්න පුළුවන්. නමුත් අපි market එකේ prices වල වෙනස් වීම ගත්තොත් එහෙම ඔයාලට පේනවා 187 වෙනකම් මේක වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි මේක ගත්තොත් එහෙම 174 ඉඳන් 72 ඉඳන් 185 වෙනකම් මාකට් එක වැඩි වෙලා තියෙනවා. නැත්නම් මේ ෂෙයාර් එකේ ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ 107.84 කින් මේ ෂෙයාර් එකේ මිල වර්ධනය වෙලා තියෙනවා. රුපියල් වලින් බැලුවොත් එහෙම රුපියල් 13.50 කින් ඩිවිඩන්ඩ් එක දෙන රුපියල් 8කින් හැබැයි ෂෙයාර් එකේ මිල වැඩි වෙලා තියෙනවා 13.50 කින්. ඉතින් ලොකු කැපිටල් ගේන් එකකුත් ඔයාලට ගන්න තිබුණා පහුගිය දවස් ටිකේ මේක 160 ගණන් වලට වගේ අඩු වෙලා තියෙද්දි ගත්තනම් ලොකු කැපිටල් ගේන් එකක්. රුපියල් 20ක විතර කැපිටල් ගේන් එකකුත් ඔයාලට මේක ඇතුලේ ගන්න තිබුණා. ඒ වගේම විකුණලා නැත්නම් අවශ්‍ය නම් ඔයාලට ඩිවිඩන්ඩ් එක ගන්න තිබුණා හොඳ percentage එකකින්. අපි හිතමු හිතුවොත් 160කට වගේ අපි මේක ගත්තා කියලා 8.5 මේ බෙදීම 165න් අපි තවමු 165 නම් ඒ 105ක වගේ percentage එකක dividend එකක් ඔයාලට ගන්න තිබුණා dividend yield එක විදියට. හරි. නමුත් අපි මේකේ පොඩ්ඩක් ඉතිහාසය ගැන බැලුවොත් එහෙම ඔයාලට පේනවා මේ share එක 2019 නැත්නම් මේ මෑත කාලේ 2020 අටවෙනි මාසෙ වෙනකන් වගේ මේක price එක තිබිලා තියෙන්නේ රුපියල් 2කට නැත්නම් 2.50කට නැත්නම් අපි හිතමු රුපියල් 5කට කියලා. මෙන්න මේ වගේ price එකකට තිබ්බ share එකක් තමයි මෙන්න මේ වගේ කාලයක් වෙනකොට කියන්නේ 2021 ජනවාරි වලින් පස්සේ නැත්නම් 2020 12 වෙනි මාසයෙන් පස්සේ තමයි මේ කම්පැනි එකේ growth එකක් අපිට දැකින්න පුළුවන් වෙන්නේ. මොකද මේ කොරෝනා සිටුේෂන් එකත් එක්ක මේකට ආපු business ඒ වගේම කම්පැනි එක ඒකට මුහුණ දීපු ආකාරයත් එක්ක එයාලගේ හොඳ financial growth එකක් අපි දැක්ක, හොඳ profit එකක් දැක්ක, හොඳ income එකක් දැක්ක. අන්න ඒකත් එක්ක මේ share එක වර්ධනය වෙන්න පටන් ගත්තා. ඉතින් අපි හිතමු 2020 මෙන්න මේ 12 වෙනි මාසේ විතර මේ ගත්ත share එකක් ගත්තු කෙනෙක් නම් මෙයාට මොන වගේ percentage එකක් තියෙන්නේ? දැන් මේ කලින් දීලා තියෙනවා 7.15ක dividend එකක්. අපි ඒක හදලා බලමු 7.15ක dividend එක. මේක අපි clear කරගමු. අපි හිතමු 7.15ක dividend එකක් මෙතනදී හම්බුණා කියලා. එතකොට අපි හිතමු රුපියල් 2.50කට කියලා 7.15ක. 7.15 බෙදීම රුපියල් 2.50. ඒ කියන්නේ 0.06ක නැත්නම් 106ක අපිට dividend yield එකක් මෙතන තිබිලා තියෙනවා. 106ක. නමුත් හිතන්න මේ share එක මේ විදිහටම තියාගෙන හිටියා පහුගිය දවස්වල 400 ගණන් වලට ගියා. ඒත් විකුණුවේ නැහැ. අපි හිතමු මේ ෂෙයා එක තියාගෙන හිටියා නම් එයා long term investor කෙනෙක් නම් එයාට පාඩුවක් වෙලාද නැහැ. බලමු. දැන් 8.79ක dividend එකක් ගෙවනවා. හැබැයි එයා මේක අරගෙන තියෙන කීයද? 2.50ට. ඒකෝර අපි මේ percentage එක හදලා බැලුවොත් 8.79 බෙදීම 2.50. එයාට එනවා 100ට 327ක percentage එකක්. 100ට 327ක percentage එකක්. අන්න එයාගේ dividend yield එක කම්පැනි එකේ long term investors ලාට මෙන්න මේ වාසි අත්විඳින්න පුළුවන්. කම්පැනි එක විකුණන්නේ නැතුව long term invest කරන කෙනෙක්ට හොඳ dividend yield එකකට යන්න හැකියාව තියෙනවා. 327. ලොකු percentage එකක්. එයා අවුරුදු දෙකක් තියාගෙන ඉන්නේ 2019 ඉඳන්. නමුත් එයාට අද 327ක් හම්බ වෙනවා. එයාගේ ඉර කරපු සල්ලි වලට මේ අවුරුදු දෙකේ දෙකක return එක විදියට. හරි. ඒ වගේම මෙයාට කාලයක් ගිහිල්ලා වන්නම් අවශ්‍ය නම් අපි හිතමු exposure එක පියල් 500ට ගියා. ඊට වඩා 1000ට ගියා. හරි මෙන්න මේ වගේ මොකක් හරි price එකකට ගියා කියලා අනාගතයේදී අන්න එහෙම ගියොත් company එකේ growth එකත් එක්ක එයාට හොඳ capital gain එකකුත් අනාගතයේදී realize කරන්න නැත්නම් profit book කරන්න හැකියාව ලැබෙනවා. හොඳ dividend yield එකක් අරගෙන ඒ වගේම හොඳ capital එකකටත් මේ අනාගතයේදී යන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ long term investment එකක් විදියට මේක කරොත්. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ capital gainsම විතරක් නෙමෙයි market එකේ තියෙන්නේ. අපිට මෙන්න මේ dividends වලින් හොඳ income එකක් ගන්න පුළුවන්. අපි මේ කල් තියා නැත්නම් share එකක මිල අඩු වෙලා තියෙන කාලයේදී buy කරලා hold කරගෙන හිටියොත්.
එතකොට අපි දන්නවා ලෙජෙන්ඩරි එකක් විදිහට සලකන ඉන්වෙස්ටින් වල ලෙජෙන්ඩරි එකක් විදිහට සලකන වොරන් බෆට් පවා මේ ලොග්ඩම් ඉන්වෙස්ට්මන්ට් වල වලින් තමයි යාගේ වෙල්ත් එක නැත්නම් යාගේ ධනය වර්ධනය කරගන්නේ. එතකොට එයාටත් මෙන්න මේ වාසිය තියෙනවා. මොකද එයා මිනිස්සු බලන්නේ නැති ෂෙයාස් නැති අවධානය යොමු කරන්නේ නැති ෂෙයාස් ගොඩක් කාලයකට කලින් අරගෙන හෝල්ඩ් කරගෙන ඉන්නවා. හැබැයි කම්පැනි වල growth එක යනකොට මිනිස්සු ඒවට එකතු වෙනවා. එතකොට ලොකු කැපිටල් ගේන් එකක් වගේ මෙයාගේ net worth එක වැඩි වෙනවා. ඒ වගේම හොඳ dividend income එකක් එයාට ලබා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මෙන්න මේ වගේ වාසි ගොඩක් තියෙනවා කොටස් වලින් පොළ ඇතුළේ. නමුත් අපි දකින්නේ මෙන්න මේ share එකක මිල ඉහළ සහ පහළ යාම විතරයි. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි income එකක් generate කරනවා නම් capital gains නැතුව monthly හෝ quarterly හෝ නැත්තම් අවුරුද්දේ විවිධ මාසවල අපිට යම්කිසි profit එකක් අපේ bank account එකට අවශ්‍ය නම් අපිට පුළුවන් dividends income එකක් හදාගන්න. මෙන්න මේ වගේ හොඳ dividend yield එකක් අනාගතයේදී ලැබෙයි කියලා හිතන companies වල අද ආයෝජනය කරගන්න. හරි. එහෙනම් මම ඔබට මගේ number එක දෙනවා 0.74 0.96 මම මෙතන ලියන්නම් ඒක 0.74 0.96 9004 කියන WhatsApp number එකට WhatsApp message එකක් දාන්න. ඉතින් ඔයාට අර CCM එක ගැන නැත්නම් certified investment advisor කෙනෙක් වෙන course එක ගැන detail මොනව හරි අවශ්‍ය නම් සහ මේ video එක ගැන මොනව හරි ප්‍රශ්න තියෙනවා නම් video එකට comment එකක් දාලා පස්සේ message එකක් දාන්න. එතකොට මට ලේසි ඔයාට මොන video ගැනද ගැටලුව තියෙන්නේ කියන එක දැනගන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම ලයික් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ සීරීස් එක ඉස්සරහට අනිවාර්යයෙන්ම ඩේලි හෝ වීක්ලි ඔයාලට වීඩියෝ එකක් දෙන්න අනිවාර්යයෙන්ම try කරනවා. ඉතින් එනනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.